වරං නම ඉතිකෝ භික්ඛවේ සත්පුරුෂ සංසේවෝ පරිපූරෝ සද්ධම්ම සවනං පරිපූරේති සද්ධම්ම සවනං පරිපූරෝ සද්ධා පරිපූරේති සද්ධා පරිපූරෝ යෝනිසෝ මනසිකාරෝ පරිපූරේති යෝනිසෝ මනසිකාරෝ පරිපූරෝ සති සම්පජඤ්ඤං පරිපූරේති සති සම්පජඤ්ඤං පරිපූරෝ ඉන්ද්‍ර සංවරං පරිපූරේති ඉන්ද්‍ර සංවරං පරිපූරෝ තීනි සුචරිතානි පරිපූරේති සුචරිතානි පරිපූරෝ චත්තාරෝ සතිපට්ඨානා පරිපූරේති චත්තාරෝ සතිපට්ඨානා පරිපූරෝ සත්තබොජ්ජංගා පරිපූරෙන්ති සත්තබොජ්ජංගා පරිපූරෝ විඤ්ඤා විමුක්තිං පරිපූරේති සද්ධා බුද්ධි සම්පන්න සදහැවත් පින්තුනි අද දින මේ වටිනා ධර්මය දේශනා කිරීමට විශේෂයෙන්ම මට අවසර ලැබුණේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාධිපති අතිගරු පූජනීය නාගොඩ සද්ධාලෝක මහින්පාණන් වහන්සේගේ අවසර පරිදි පින්වතුනි ධර්මයක් අහනවා කියන එක ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ උතුම් පින්කමක්. බුද්ධ ශාසනයේම සුත ධම්මං අට්ඨකප්පං පංචකප්පංච යාජතෝ ඒකකප්පං අනුමෝදන්තු දේසිතෝච අසංකයෝ. මේ සූත්‍රයේ තෝරා දෙන්න ප්‍රථමයෙන් බණ ඇහිම ආනිසංස මාත්‍රය කියා දීමට බලාපොරොත්තු වන්නේ. සුත ධම්මං අට්ඨ කප්පං. දැන් බණක් අහන්න ඉඳගෙන කම් යොමු කරගෙන අහනවා. ඒ අහන තාක්ම හිතේ තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙනවා ධර්මය අහන්න අහන්න. ඒ නිසා කල්ප අටක් දෙව් මිනිස්සුන්ට ලබා නිවන් දකින්න පුළුවන් පින්කමක් බණ අහන එක. පංච කප්පංච යාචතු. බණක් කියන ආරාධනා කරොත් අල්ප පහක් දෙව්මිනිස් සබ ලබාන උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. මහ පොළොව කම්පා වුණා, මහා මේරු පර්වතය විරුද්ධ. මේ විදිහේ ඇසන් මාසන් ඊස්න ලේ අමුදරුව දන් දීලා සමන්තිස් පාරමී කුරලා තමයි සවාසනා සකල ක්ලේශයන් නැසල් ලෝතුරා බුද්ධ රාජ්‍යයෙන් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තේ. සාක්ෂාත් කරගෙන ලෝක සත්‍යයට මේ දහම් නැමැති අමා ඖෂධේ පානය කළා දුන්නේ. සූෂි පොළක සූෂි අසංකේ සූෂි අසංකේ නිවන් දකලා තියෙනවා. අද බුදු පියාණන් වහන්සේ පිළිගම් පැ 84 දහම් බුදුන් වහන්සේලා ඉන්නවා හා සමානයි ධර්මස්කන්ධේ. එනිසායේ ධර්මයෙන් බිඳක් අහගත්තොත් ඒ ලැබෙන ආනිසංස අල්ප අටක් ලැබෙනවා කියලා මතක් කරානවා අපි. එනිසා අපේ ගරුතර මහින්පාණන් වහන්සේ දැන් මේ දැන් උහෝසයෙන් ධර්ම දේශනා පවත්වලා ලෝකයාගේ කෙලෙස් කිනි නිවා දෙමින් සංසාරයෙන් සත්ව සතර කරමින් ගාතන මහින් පාණන් වහන්සේ වැඩ සිටින්නේ. ඒ නිසා මේ ස්ථානයේ වැඩමවල උටිටත් වැඩමව දාලා වැඩමවල දැන් මේ අවස්ථාවෙත් බණ ටිකක් කියන්න කියලා මතක් කළා. ඉතින් මම අසනේපෙන් ඉඳගෙන උනස් ගාතන මහින් පාණන් වහන්සේගේ ආරාධනාව පැහැර අරින් නැතුව මේ බණ ටිකක් කියා දීමට බලාපොරොත්තු වන්නේ. ඒ සමයේ ධර්ම දේශන ඇහිමෙන් දේශනා කිරීමෙන් ගරුතර මහින් පාණන් වහන්සේලා දෙනමටම මේ පින් අත්පත් වෙන ධර්මඥානයේ පහළ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ උතුම් අමාමා නිවට වඩිනසේක්වා කියලා පළමුවෙන් අපි කලගුණ සැලකීමක් අපි සිහිපත් කරමු. දැන් අපි මේ සූත්‍ර දේශනාව යාදීමට බලාපොරොත්තු වන මේ සාහාර සූත්‍රයේ වරුණු එතන 10ක් තියෙනවා. පළවෙනි අංකය පළවෙනි එක තමයි
සත්පුරුෂ සංසේවෝ පරිපූරෝ සද්දම්ම සවනං පරිපූරේති. ඉස්සරලාම් බණ අහනකොට සත්පුරුෂ ආශ්‍රයෙන් තමයි බණ අහන්න පුළුවන්. සත්පුරුෂ සංසේවෝ පරිපූරෝ සද්දම්ම සවනං පරිපූරේති. සත්පුරුෂ උතුමන් වහන්සේලාගේ ඇතුළට ගියාම ලැබෙන ලාභය තමයි බණ අහන එක. ලෝතර බුදුරජාණන් වහන්සේ වෙතට අනන්ත මහාමුදුරන් වහන්සේ වැඩම අනන්ත මහාමුදුරන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්ස කොටස තමන්ගේ වීර්යයෙන් මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න, කොටස කල්යාණ මිත්‍ර ඇසුරෙන් සම්පූර්ණ කිරීම. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා අනන්ත මහා ස්වාමීන් වහන්සේ සියල්ලම සම්පූර්ණ වෙ නිවන් දකින්න සත්පුරුෂ ඇසුරෙන් කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ තමයි දේශනාවේ පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවෝ පරිපූරෝ සද්දම්ම සවනං පරිපූරේති. ඔය සත්පුරුෂ ඇසුරට ඒ උතුමන් වහන්සේලා ඇසුරට ගියාම ඉස්සෙල්ලා ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ පණහනේ. සද්දම්ම සවනං පරිපූරෝ සද්ධා පරිපූර්ණේ දුම් බණ අහන්න අහන්න තමයි බුදුහන්සේ ගුණේ ධර්ම රත්නේ ගුණේ සංඝ රත්නේ ගුණේ පින් කිරීමේ ආනිසංස දරන ලැබෙන්නේ. ඉතින් ඒ සත්පුරුෂ ඇසුරෙන් බොහෝ දෙනා අසත්පුරුෂ සුමකට හැරිලා තියෙනවා. පළමුවෙන් අපි ඒකන සුළු කතාවක් කියලා ඊටික විස්තර කරලා දෙනවා. පසුව සාන්තිනාග ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේවුරම් මහා වෛරාරේ වැඩ ඉන්න ආලේක පුටි කන්න සෝන තෙරුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේගෙන් ළඟ වැඩ ඉඳගෙන මහාන වෙලා කර්මස්ථාන ලබාගෙන විදසුන් වඩලා සීළු සකල ක්ලේශයන් අතලා අරිහත් මාර්ගෙන් උතුම් අමා මහ නිවන සාස්සාරක් කරගත්. එතෙන්දි බුදුහාමුදුරන් අචල ශ්‍රද්ධාව ඇති වුණා මේ කුටි කන්න සෝන තෙරුන් වහන්සේට. අනේ ස්වාමීනි මට ලෞතරාම දිපියාණන් වහන්සේ දකින්න වඩින්න යන්න ඕන. අවතර දුන්නා වඩින්න. ඒ වෙලාවේදී දැන් මේ කුටිකන සෝන් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ඉතින් මේ කුටිකන සෝන් තෙරුන් වහන්සේ හරියට ධර්මදේශ දක්ෂයි. දෙවියෝ අහනවා, මිනිස්සු අහනවා, ඕම පැහැදීමක් තියෙනවා උන්වහන්සේ ගැන. දෙවියෝ මිනිස්සු බණ අහන. දැන් අපේ ස්වාමීන් වහන්සේලා දෙනමත් බණ අහනකොට බණ දේශනා කරනකොට බොහෝ දෙනා අඬමින් බණ අහන්නේ. සංසාර කුරුද්ද. ඉතින් ඒ වෙලාවේ ලෝතරාමද පියාණන්ගෙන් වැන්දන් පස්සේ කුටිකන්න සෝන මේ බණට මිනිස්සුත් කැමති, දෙවියොත් කැමති, ස්වාමීන් වහන්සේත් කැමති. මටත් අහන්න බණ ටිකක් දේශනා කරන්න කියලා ආරාධනා කළා. ලෝතරාමද පියාණන් වහන්සේ සියල්ල දන්නාව සියල්ල දක්නා 84000 ධර්මස්කන් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න ලෝකයේ දේ උත්තමයන් වහන්සේ නා ලෝතරාමද පියාණන් වහන්සේ. ඒ වෙලාවේදී අනද මහන්ද මතක් කරන ආසනයක් පනවලා දුන්නා. එතෙන් තුන් යන් රාත්‍රියේම ධර්ම දේශනා කරා කාට ලෝතර බුදු පියාණන් වහන්සේට. ඉතින් දේශන අවසන් වෙනකොට සාදුකාර දුන්නා බුදු පියාණන්ද. ඉතින් කුටි කන්න සෝන් තෙරුන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ ගෙදර සේසතේ ඉන දේවතාවේ. මේ දේවතාව සාදුකාර දුන්නා. අම්මා අහනවා දේවතා මොකද සාදුකාර දුන්නේ? අම්මේ උඹේ පුතා හාමුදුරන් වහන්සේ කුටි කන්න සෝන් තෙරුන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩලා බුදුහාමර අහන ධර්ම දේශනා කරා තුන් යන් රාත්‍රියේ. මං ඒ බණහල සාදු කර දුන්නේ. අම්මා ඒ ගැන පිළිගත්තේ නැහැ. මොකද හේතුව බුදුහාමර ශ්‍රාවකයන් වහන්සේලා බුදුහාම ධර්ම දේශනා කරනවා, ඒ බුදුහාම ගන්න වහන්සේ නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ කියලා අම්මට හිතිලා. නෑ නෑ දේවතාව මගේ පුතාහාම ගන්න වහන්සේලා බුදුහාමරව තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. නෑ අම්මේ මේ පුතා හාමුදුර බුදුහාමුදුර අහන ධර්ම දේශනා කරේ කියලා අම්මට පස්සනක් ප්‍රීතියට පැමුණා. නේ මගේ පුතා හාමුදුරනේ මටත් බණ ටිකක් අහන්න නැත්තම් කියලා. ඒ වෙලාවේදී අම්මා දවසක් ගිහිල්ලා ආරාධනා කර ඔබ වහන්සේ බුදුහාමුදුරන්ට අහන්න ධර්ම දේශනා කළාලු. අපේ සේතතින් දේවතාව මට කීවා එතන මට ධර්ම දේශනා බණ අහගන්න මම මේ ආරාධනා කළා. ඉතින් අහවද් දවසට වඩින්න කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී දැන් ඉතින් කුටි කන්න තෝරතුන් වහන්සේ වැඩම වදාලා ඉතින් හොරුන් ආරංචි වුණා. අද
කුටිකන්න සොන්තෙරුන් වහන්සේගෙ මෑණියෝ බණහන්ඩ යනවා. ඉතින් අවුරු හතකින් වටකල්ලා තියෙන්නේ මේ ගෙදර සිටි මාලිකා. හොරු 900ක් පල්හුරු දැන් උඹ බිනගෙන ගිය අම්මා දැන් බණහන්ඩ ආවා 16 හිටවලා. දැන් ධර්ම දේශනා කරන වෙලාව හොරු දෙටුවත් ආව දෙකුත් අරගෙන ඉතින් ඉඳගෙන බණහන දායක මහත්ෙක් විදිහට. ඒ වෙලාවේ 16 අවදින් ගියම රත්තරන් තියෙන නිදාන් ගොඩ යන ප්‍රතිපදිනවා. 16 රත්තරන් හොයන්න එපා වහාම යන්න කීවා ගියා. දෙවෙනි වතාවේ කහවණ තියන නිදාන් ගොඩ යන ප්‍රතිපදිනවා. දුවන අවදින් කීවා. 16 කහවණ හොයන්න පුළුවන් රත්තරන් මේ ධර්මයේ හොයන්න බෑ කියලා ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරා. තුන්වෙනි වතාවේ රිදී තියන නිදාන් ගොඩ යන ප්‍රතිපදිනවා කීවා. එතනින් දුවගෙන කීවා. සැර උනා එලාවේ ධර්මයේ හොයන්න බෑ වස්තු හොයන්න පුළුවන් දාසි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන සාරා සංකල්ප ලක්ෂයක් සොලසස සූෂසං පෙරුන්දම් පුරලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඒ කාලේ තමයි ධර්මයේ තියෙන්නේ බණට බාධා කරන්න එපා වහාම යන්න කීවා හොර දෙට වයින්ද සංවේගයට පත්වන මේ තරම් සද්ධාමන්ත ගුණමන්ත එක වස්තු පෙර ගන්න අපි ආවේ කියලා ධම්මෝ හවේ රක්කති ධම්මචාරි දැන් මේ තැනේ සැකුණේ මොන ධර්මයේ ඒ වෙලාවේ හොර දෙපුව වැඳලා කීවා මං ආවේ ඔබතුමිය ජීවිතක්ෂයටපත් කරන්න වත්ව පැහැරගන්න. ඉතින් ඔබතුමිය මේ විදිහේ ධර්මයට පැහැදිලා බණාන්න ඔබ තැනත් ඔය තැනත් එක වත්ව පැහැරගන්නේ නැහැ. අපේ හිත හස් කඩකට බැරේ ඔය තැනත් එක වත්ව පැහැරගත්තොත්. කියලා තමාව ඉල්ලාගෙන මගේ පුතා හඳුන සමාව ගන්න උන්වහන්සේ සමාව ගත්තා. ඉතින් හොර දෙපුව ගිහිල්ලා තිබ්බ තිබ්බ නිදහන් ඒ වත්ව තැන්පත් කළා මේ 900ම ආවා. ඇවිල්ලා වැඳ වැටුණා කුඩුකන සොන්තිරුන් වහන්සේ. උන් සත්පුරුෂ ඇසුරේ වටිනාකම කියන්න මේ කතාව මම ඉදිරිපත් කරේ. වැඳ වැටිලා කියනවා ස්වාමීනි මෙච්චර කාලයක් අපට සත්පුරුෂ ඇසුරක් ලැබුණේ නැහැ. මේ තා අපට දැන් සත්පුරුෂ ඇසුර ලැබුණා. අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේ ළඟ මහාන කරන්න. කියලා දැන් මේ දාමනික දරුණු මේ 900ම හොරු උන්වහන්සේ ළඟ මහාන වුණා. ඉතින් මහාන වෙලා ස්වාමීන් වහන්සේට තියෙනවා භාවනා කාය විවේක චිත්ත විවේක උපදවිය තුනක් තියෙනවනේ උන්වහන්සේ ජනගහණයෙන් වෙන් වෙලා ආරණ්‍ය වලට වැඩලා භාවනා කරන්න ඕනේ දැන් මහණෙනේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්ත ඉමං කාසාංගහෙත්තා මහා පබ්බාජේ සංසාර දුක නිදා නිවන් අවබෝධ කරගැනීම පිණිස මම මහා කරන්න කියලා ගින් ආචාර උපාදයන් වාද කියන්නේ ඉතින් දැන් උන්වහන්සේලාගෙන් ආරණ්‍ය භාවනා කරනවා දැන් භාවනා කරනකොට දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මා බ්‍රහ්මවන්ද තාගත අරියක් සම්මා සම්බුද්ධ මහා කරුණාවෙන් ලෝකේ දිහා බැලුවා බලාපුවා මේ 900ම රහත් වෙන්න වාසනාව තියෙනවා එන්දි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දැන් මහණුනම් පස්සේ ස්වාමීන් හාමුදුරන් වහන්සේලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා ළඟ වැඩි ඉන්නාක් මේ වැඩ සිටින්නාක් මෙත්තා විහාරියෝ බිංකු පදන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සම්තං සංකාරූප සමං සුඛං සින්ජ බිංකු ඉමං නාමං සිතාතේ ලව් මෙත්සති යත්තා රාගං ච දෝසං ච තතෝ නිම්බාන මෙහිසි පංච චින්දේ පංච ජහේ පංච උත්තරි පාවයේ පංච සංගෝතිකෝ බිංගෝ ගතින්නෝ ච උත්තරි මේ විදිහට දේශනා කරා මෙත් මහණෙනි මෙත්තා විහාරියෝ බික්ඛු පසන්නෝ බුද්ධ සාසනේ භික්ෂුන් වහන්සේලා බුද්ධ සාසන ප්‍රසන්න වෙලා පැහැදිලා මෙත්තා විහාරු මෛත්‍රී භාවනා කරන්න ඕන මෙත්තා විහාරියෝ වික්කු පසන්නෝ බුද්ධ ශාසනේ මෛත්‍රී විහෙරණී උත්තව මේ බුද්ධ ශානේ ගුණ පුරා ගන්නවා මෛත්‍රී භාවනා කරන්න ඕනේ කියලා දේශනා කරන පළවෙනි ගාථාව මෙත්තා විහාරියෝ වික්කු පසන්නෝ බුද්ධ අධිගච්ඡේ පදං සන්දං සංකාරෝ සමංසුකං එසේ මහණ දම්බුරන්නා වූ භාවනාවේ සන්න සංකාරෝ සම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම ඇති වෙනවා කියලා ඒ දේශනාව අර කෙටියෙන් මේ කියන්නේ සංකාරු සං
සිංච වික්කු ඉමන් නාමං සිත්තා තේලහු මෙසති. යත්තා රාගංච දෝසංච සතා නිබ්බාන මේහිති. මහන්නේ මේ පංචස්කන්ධෙමදි නැවක් තියෙනවා. මහා සාගරේ නැව යනකොට වතුර පිනුත් කිඳා බහිනවා. අර එනේන වතුර නැවේ සිතුරු තිනවා පිට වෙන්න. එතකොට සැහැල්ලු බවට බර අඩු බවට පත් වෙලා ගොඩ බිමට යනවා. ඒ වගේම පංචස්කන්ධෙමදි නැවක් මේක. සිංච වික්කු ඉමන් නාමං සිත්තා තේලහු මෙසති. යත්තා රාගංච දෝසංච තතෝ නිබ්බාන මෙහිති. පංචස්කන්ධ නැමැති නැවේ 1500ක් කෙලස් පිළිලා තියෙනවා. පළවෙනි යත්තා රාගංච දෝසංච තතෝ නිබ්බාන මෙහිති. තවත් ප්‍රධාන තුනක් තියෙනවා. රාගේ, දේසේ, මෝහේ. මෙන්න මේ ඉහින්ද කීවා. ඉහින්නේ කොහොමද? සීලයක විහිල්ලා සමත භාවනා යෙදලා විදර්ශනා භාවනාවෙන් තමයි මේක ඉහින්න පුළුවන්. ගන්න අත් කරන්න පුළුවන්. දැන් ඔය ගාතාව දේශනා කළා අර්ථ දේශනාව. පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවයේ පංච සංගෝති කෝබික්කු ඕගතින්නෝති උච්චති. පංච චින්දේ පහක් සිඳින්ද පංච ජහේ පහක් දුරු කරන්ද පංච උත්තරි භාව පහක් වඩන්න කියලා. මොකද පංච චින්දේ පහක් සිඳින්න කිය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද ඔය පහ සිඳින්න කීවා. පංච ජහයේ පහක් දුරු කරන්න කීවා. රූපරාග, අනුපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා ඔය පහ දුරු කරන්න කීවා. පංච උත්තරී භාවයේ පහක් වඩන්න කීවා. මොකද සද්දේන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතිේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කීවා. එතකොට සතරින් එතට යන්න පුළුවන් කියලා මේ විදිහේ දේශනා කරන යනකොට මේ 900ම සියලු සකල ක්ලේශයන් අතර අරිහත් මාර්ගයෙන් උතුම් අමා මහ නිවන සාස්සාත් කරගත්. ඉතින් මේ සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකමයි පළමෙන් මේ කියවන්නේ. පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවෝ පරිපූර්ණෝ සද්දම්ම සවනම් පරිපූර්ණේ. සත්පුරුෂ ඇසුරෙන් ලැබෙන සද්ධර්ම ශ්‍රේණියේ ඒ නවසීම රහත් වුණා. සද්දම්ම සවනම් පරිපූර්ණෝ යෝනිසෝ මනිතකාරෝ පරිපූර්ණේති. දැන් ඉතින් සද්ධර්ම බණ අහනකොට අහනකොට නුවණින්ම මෙහෙ කරනවා දෙවෙනි එක. කුසල් මේවා, අකුසල් මේවා, පින් මේවා, පව් මේවා, කලෙවදේ මේවා, නොකල දේවා ඉතින් නුවණින්ම මෙහෙ කරන බණ අහන අහන. ඕන දෙවෙනි එක යෝනිසෝ මනසිකාරය නුවණින් මෙහෙ කියන්නේ. යෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ සද්ධා පරිපූර්ණේති. ඕ නුවණින් මෙහෙ කරන මෙහෙ කරන සද්ධාව ඇති වෙනවා නේ මේ ජීවිතෙන් වැඩක් නැහැ පින් නොකර. සද්ධාය තර තුනුවන් ගැන විශ්වාසය, බුදුහාඳුරෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන පින් ගැන විශ්වාසය. සද්ධාය තරති ඕගං කාමෝග භවෝග දිට්ඨෝග අවිද්‍යෝග ඕග හතරම තරණය කරන සද්ධාවන්තයාට. එතකොට පහළ වුණා අර බණ අහන්න අහන්න. පළවෙනි එක සත්පුරුෂ අවසර, දෙවෙනි එක සද්ධා පරිපූර්ණ යෝනිසෝ මනසිකාරය, තුන්වෙනි එක සද්ධාව. සද්ධා පරිපූර්ණෝ සති සම්පජඤ්ඤම් පරිපූර්ණෝ. ඕං සද්ධා ඇති වෙන මනා නෝනක් ඇති වෙනවා. මේ බුද්ධ ශාසනයක් අපට බුද්ධෝත්පාද කාලේ ලැබුණා, මනුස්ස ආත්මේ ලැබුණා, සන සම්පත්තිය ලැබුණා, සී සද්ධර්මේ ලැබුණා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. සති සම්පජඤ්ඤයක මනා නෝනක් ඇති වුණා. ඉස්සල්ලා යෝනිසෝ මනසිකාරයනේ, ඊළඟට මනා නෝන සති සම්පජඤ්ඤය කියන්නේ. සති සම්පජඤ්ඤම් පරිපූර්ණෝ ඉන්ද්‍ර සංවරම් පරිපූර්ණති. ඕන් එතකොට මනානුවණක් ඇති වෙච්ච කෙනා මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් පව කරන්නේ. ඉන්ද්‍ර අනුවේ ආරක්ෂා කරන. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දැන් ඔය ෂඩේ ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. කෙලෙස් වලට එන්න ඉඩ නැදී. දැන් රූපයක් දැක්කොත් හොඳ රූපයක් නම් ඕන් ආසාව ඇති වෙනවා. නරක රූපයක් දැක්කොත් ද්වේෂය ඇති වෙනවා. ඔය දෙකම අත්හරිනවා. හොඳ සද්දයක් ඇහුනොත් ඕන් ආසාව. නරකයක ද්වේෂය. ඒ දෙකම අත්හරිනවා. ඒක නමේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය. දැන් මේ ටික හොඳට සංවර කරගන්නවා. කෙලෙස් හිතට ඇතුල් වෙන නැදී රකින්නවා. දොරටු පාලයා වාගේ. ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණෝ තීනි සුචිතානි පරිපූර්ණේති. ඕ ඉන්ද්‍රිය සංවරය රකින්න කෙනාට තමයි සිල් රකින්න පුළුවන්නේ. ඉන්ද්‍රිය සංවරයේ රූපෙට ආසාව, සද්දෙට ආසාව, සුවඳට ආසාව, රසට ආසාව, සැපයට ආසාව, මේවට සංවරයක් නැත්නම් සිල් රකින්න බෑ. ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණෝ
තීනි සුචරදානි පරිපූර්ණේති. ආන් ඉන්ද්‍රිය සමේ රකින කෙනාට තමයි සීල රකින්න පුළුවන්. එතකොට අස්පන් දස අකුසල් අත්තරලා දාලා ගියයනනම් දස කුස සම්පූර්ණ කරනවා. සසුන්ගත වෙච්ච ගරතර මහා සංඝරත්නේ 980 කෝටි 57 සතිස් සංවැණයකින් යුත් වෙන්න ඕනේ. වික්ෂුණින් වහන්සේලා හැවරනම් ඉතින් දැන් මේ කාලේ වික්ෂුණින් වහන්සේලා නැහැ නේ. බුදුරජාණන් වහන්සේ පෙන් තහනම් කරානෝ. ඉතින් ඒ නිසා දැන් වික්ෂුණින් වහන්සේලා නම් තියෙන පාරජ 8. එතකොට දැන් ආන් ඉන්ද්‍රිය සංවරයට හගෙන උනේ සීලය ආරක්ෂා කරගන්නවා. සීල් රකින්න කෙනාට තමයි භවනා කරන්න පුළුවන්. පොළොව සුද්ධ කරගත්තේ නැත්නම් භෝග වර්ගයක් ඉහිින්න බෑ. ආන් ඒ වාගේ තමයි මේ භෝග වර්ගයක් ඉහිින්න බිම සුද්ධ කරා වාගේ තමයි සීලය ආරක්ෂා කරගන්නේ. සීලේ පිහිටාපු කෙනාට තමයි දැන් ඉන්ද්‍රිය සංවරය සකලා ඊළඟට සීලේ පිහිටියා. සීලේ පිහිටාපු කෙනාට තමයි භවනා කරන්න පුළුවන්. ත්‍රිවිධ සුචිතානි පරිපූර්ණ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණති. ආ ත්‍රිවිධ සුචිතදී සීලේ පිහිටාපු කෙනා අර බිම සකස් කරලා භෝග වර්ගයක් යම සස්ය ලබා ගන්නා වාගේ සීල විසුද්ධියෙන් සුද්ධ වෙච්ච කෙනාට තමයි භාවනා කරන්න පුළුවන්. චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණති. සතර සතිපට්ඨාන භාවනා සීලේ පිහිටාපු කරනවා. කාය අනුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව මේ සතර සතිපට්ඨානයි. බුදුරජාණන් වහන්සේ ගෝචරේ. චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණෝ සත්තපොජ්ජංග පරිපූර්ණේති. භාවනානකොට සත්තපොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ නේද? දැන් භාවනා කරන යෝගියට නම් සච්ච සම්පොජ්ජංගේ සමාධිය ඇති වෙන්නේ. සච්ච සම්පොජ්ජංගේ ඇති වෙන්නේ. ඊළඟට භාවනා කරන යෝගියට තමයි ධම්මවිචේ සම්පොජ්ජංගේ ඇති වෙන්නේ. නීවරණ අඳුනාගන්නේ. කාමච්ඡන්ද නීවරණ, ව්‍යාපාද නීවරණ, තීන මිද්ද නීවරණ, උද්ධච්ච කුක්ෂිච විචා නීවරණ දැන් හිතට පහළ වෙච්ච හොඳට අඳුනා ගන්නවා සතිය තියෙන කෙනා. සති සම්පොජ්ජංගේ ධම්මවිචේ බුද්ධංගේ මේ නීවරණ ධර්ම දැන් අඳුනාගෙන ඒවටපත් කරගන්නවා. ඊළඟට විරිය සම්පොජ්ජංගේ සති සම්පොජ්ජංගේ ධම්මවිචේ සම්පොජ්ජංගේ විරිය සම්පොජ්ජංගේ සතිපට්ඨාන භාවනා කරනවා. ඊළඟට මේ සත්පොජ්ජංග ධර්ම වැඩෙන්න ඕනේ. විරිය සම්පොජ්ජංගය කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya vāyāma. anuppannānaṁ akusalānaṁ dhammānaṁ anuppānāya vāyāma. anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya vāyāma. uppannānaṁ kusalānaṁ dhammānaṁ vīya bhāvāya vāyāma. එතකොට සතර සම්මා ප්‍රධාන වීජ කියන uppāṁ akusaṁ nasanna karana vīje. nūpaṁ akusala dhamma nūpadavanna karana vīje. නෝපං කුසල් උපදවන්න කරන වීදී. උපං කුසල් දිනු කරන වීදී. එතකොට විජේ සම්පොච්චංගේ. ඒ එතෙන්දී මේ බහනංග යෝගියාට මේ සත සම්බප්පේ වදනකොට ඊට ඊළඟට ඇදින පීච් සම්පොච්චංගය. ජීවිතයේ මේ වගේ පීතියක් නැහැ. භාවනා කරන යෝගියාට ඇති වෙන ලොකු ප්‍රීතියක්. ඒ කෙලස් යටපත් වෙලා දැන් තියෙන්නේ. ඒ හන්දා පහර දෙන්න නැහැ කෙලස් වලින්. එහෙනම් ලොකු ප්‍රීතියක් ඇති වෙන පීස සම්පොජ්ජංගේ වැඩිනවා. ඊළඟට ඇති වෙන පස්සද්ධි සම්පොජ්ජංගේ මේ ශරීරයේ දරත ගතිය, බර ගතිය තියෙන 1500 කෙලස් වලින් පිළිලනවා තියෙන්නේ. මේව දැන් යටපත් වුණාම එතෙන් දැන් ශරීරයේ ඇති වෙනවා පස්සද්ධිය. ශරීරයේ බර අඩු අහසේ ඉන්නා වාගේ මේ භාවනා යෝගිය. ඒ තරම් ශරීරයේ බර අඩු වෙලා පස්සද්ධිය ඇති වෙනවා. එතකොට සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සදි සම්බො ඊළඟට උපේක්ෂාව, මධ්‍යස්ථ ස්වභාවය. සෑම දේවල් ගැනම මධ්‍යස්ථව බොජ්ජංග 7. ඒ බොජ්ජංග 7 වැරෙනකොට ඒ යෝගියාට භවනා කරන ඊට පස්සේ ඇති වෙන්නේ විඥා විමුක්තිය. විඥා විමුක්තිය කියලා කියන්නේ සෝහාන් මාර්ගයේ සෝහාන් ඵලය. සබුද්දාගාම මාර්ගයේ සබුද්දාගාම ඵලය. අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලය. අරිහත් මාර්ගයේ අරිහත් ඵලය. මේ කරුණ 10 අන්තිමේ මේක තමයි විඥා විමුක්තිය. දැන් පිළිවෙලට මේ ටික සත්පුරුෂ ඇසුරෙන් පළවෙනි අංගයේ සම්පූර්ණ සත්පුරුෂ ආසනේ. ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ. ඊළඟට යෝනිසෝමනසිකාරේ. ඊළඟට සති සම්පජඤ්ඤේ මනානුව. දැන් ඊළඟට ඉන්ද්‍රිය සංවරේ. ඊළඟට සීලේ. ඊළඟට සතර සතුටන් භාවනා. ඊළඟ සත්පොද්දංග ධර්මේ පිළිවෙලින් වඩාන එනකොට අන්තිමේම ලැබෙන ලාභය මොකද්ද? තුන් ලෝක මීට වඩා ලාභයක් නැහැ. මාර්ගඵල නිවන ඇරෙන්න.
එතන විඥා විමුක්තිය ලැබෙනවා. ඉතින් විඥා විමුක්තිය ලබන්න නම් ඉස්සල්ලා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංකාතන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දසස විසුද්ධි, ඥාන දසන පටිපදා ඥාන දසන, ඥාන දසන විසුද්ධි ඔය හතෙන් සුද්ධ වෙන්න ඕන. ඉස්සල්ලා සීල විසුද්ධි සුද්ධ වෙන්න ඕන. ඊළඟ නීවරණ යටපත් කරලා චිත්ත විසුද්ධි සුද්ධ වෙන්න ඕන. ඊළඟ ධිට්ඨි වේ නාම රූප දක්නා නෝන පහල කර ගන්න ඕන ධිට්ඨි විසුද්ධිය. ඊළඟ කාංකාවසන සැක සංක දුරු කර ගන්න ඕන. ඊළඟට මග්ගා මග්ග නොමග. දැන් මම බොහෝ සෙයින් අර ධම්මදින මහරහතන් වහන්සේ 60 අවුරුද්දක් රහත් වෙලා කියලා රැවටිලා හිටියන මග්ග නොමග දැනගන්න බැරි වෙච්ච නිසා ගෝලහාමුදුරනේ රහතන් වහන්සේ නම. ඉතින් ගුරුහාමුදුරුවෝ බලාපොරොත්තු රහත් වෙලා නැහැ. උන්වහන්සේට කෙලෙස් ඉපදිලා නැහැ. මග නොමග දරගත්තේ නැහැ. ඒ වෙලාවේදී ගෝල ස්වාමීන් වහන්සේ අවසන් ලැබුණා. ස්වාමීන් වහන්සේ ඔබ හන්දෙන් දැන් කොච්චරද අධිකම ලබාන? ඇවැතිනේ 60 අවුරුද්දක්. එහෙනම් ඔබ හන්සේ අර ඈත මේ කන්දේ ඇතෙක් මවන්න පුළුවන් නේ පුළුවන්. එහෙනම් ඔබ හන්සේ වැඩින්ද අදිට්ඨාන ගන්න පුළුවන්. ඉතින් කෑ ගහගෙන කුංච නාද කරන ආවා. එහෙනම් හන්සේ වැඩින්ද ලැහැත් වුණා, දුවන්න ලැහැත් වුණා. ගෝල ස්වාමීන් වහන්සේ තිබුණ අල්ලා ගත්තා. ඒලා ඇවැතිනේ මම මෙච්චර කාලයක් කෙලස් සිත මට ආවේ නැහැ. මම රහත් වෙලා කියලා හිටියේ. රැවටිලා නෝයි කියලා. එතෙන් අර මග නොමග දැක්කේ නැහැ. ඒ නිසා රහත් වෙලා රැවටිලා හිටියා. ඉතින් අදත් එහෙමයි ඉන්නවා. ඉතින් එහා මග්ගා මග්ග ඥාන දසල ගියාම මග නොම දැනගන්න පුළුවන්. දැන් එතෙන් මෙන්න මේ මග්ගම ඥාන දසන විසුද්ධිය ගියා තමයි මාර්ගඵල ලැබෙන. ඒ අතෙන් ඒ විසුද්ධි හතෙන් සුද්ධ වෙන්න ඕන විද්‍යා විමුක්තිය ලබන්න අනික් අතින් ඥාන 16ක් පහළ කර ගන්න ඕන. පළවෙනි එක තමයි සම්මසන ඥානෙ. දෙවෙනි එක උද්‍යප්ප ඥානෙ. ඊළඟට භංග ඥානෙ. ඊළඟට බය ඥානෙ. ඊළඟට ආදීන ඥානෙ. ඊළඟට නිබ්බිදා ඥානෙ. ඊළඟට මුන්තකම්මතා ඥානෙ. ඊළඟට පටිසංකා ඥානෙ. ඊළඟට සංකරුප්පෙක්ඛා ඥානෙ. ඊළඟට අනුලෝම ඥානෙ. එතෙන් එක හැමදාම ගෝත්‍ර භූ ඥානෙ ඇති වෙන්නේ. අපි සංක්ෂේපෙන් මේ ආත්තරිග කියලා දෙනවා. පළවෙනි එක දැන් ඉස්සල්ලා සමත භාවනාවේ යෝග්‍ය වැඩි යෙදෙන්න ඕන. ආය මොකක්ද බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, මරණ සති භාවනාව හතර කරගෙන යනකොට සමාධිය ඇති වෙනවා. ආනාපාන සති භාවනාව. එතකොට ඇති වෙනවා ඒ යෝගියාට විතක්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතව තමයි ප්‍රථම ධ්‍යානය. ඊළඟට එදෙනවා විතර්කෙන් නැහැ, විචාරෙන් නැහැ, පීති, සුඛ ඒකග්ගතව තමයි දෙවෙනි ධ්‍යානය. ඊළඟට තුන සුඛ ඒකග්ගතව සහිත තතිය ධ්‍යානය. ඊළඟට ඇති වෙනවා උපේක්ෂා ඒකසසසයි චතුත්ථ ධ්‍යානෙ. දැන් ඔය ටික ලැබෙන්නේ සමත භාවනාවේ. විදර්ශනාවෙන් තමයි මේ නාම රූප දෙක හොයාගෙන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් භාවනා කරන්න පුළුවන් වන්නේ. එතකොට පළවෙනි එක තමයි සම්මත ඥානෙ. මේ නාම රූප දෙක හොයාගත්ත යෝගියා දැන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා හතරක් තියෙනවා රූප කොටස්. ඊළඟට මේවා හොඳට වටහා ගන්නවා මේ යෝගියා. පඨවි ධාතුව තදයි, ආපෝ ධාතුව වැගිරෙනවා, තේජෝ ධාතුව උස්සනයි, වායෝ සැලෙනවා. දැන් ඉතින් මේක හොඳට යෝගියා වටහා ගන්නවා. වටහාගෙන ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට හරවා ගන්නවා. ඒ බලානකොට හිත කොහොම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතකොට දැන් මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මෙනෙහි කරන යනකොට මේ යෝගයට ඇති වෙනවා සම්මතන ඥානෙදී ඔට කරන. ඊළඟට උද්‍යප්ප ඥානෙ ඇති වෙනවා. උද්‍යප්ප ඥානෙ කියන්නේ නාම රූප දෙකේ ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, අර දීපුබුල කැඩි කැඩි යනවා වගේ. උද්‍යප්ප ඥානෙ තමයි ඇතිවීම නැතිවීම දක්වන අනුවන. ඊළඟට සම්මතන උද්‍යප්ප ඥානෙ. ඊළඟට භංග ඥානෙ. සියල්ලක්ම කැඩි කැඩි බිඳි බිඳි යනවා, සේරම පේනවා යෝගියාට. ඒක තමයි නාම රූප දෙක ඔක්කොම අතන්න ඇති වෙනවා නැති වෙනවා උද්‍යප්ප ඥානෙ. භංග ඥානෙ එහෙම නෙමෙයි, සියල්ලක්ම කැඩි කැඩි බිඳි බිඳි යනවා පේනවා භංග ඥානෙ. ඒ දගෙනවා එකම යෝගියාට භවනා කරන යනවා බයිතපත්‍ර ඥානෙ ඇති වෙනවා. භංග බය කොහොමද කෙවලකට දැලකට අහු වෙනවා මාළුවෙක් කියලා නාගරාජේ. දැන් කෙවුලා ගොඩට ගන්නවා. මේ කවුද ගොඩට ගන්නේ? මාළුවා කියලා නාගරාජයා. බලාපුවම දැන් මාළුවෙක් නෙවෙයි, නයි
කොහොමද බේරෙන්නේ කියලා සෝවැති තුනෙන් තම අනුදාගත්තේ. මූම් පරිස්සමෙන් ඈතට විසි කරලා ජීවිතය බේරා ගන්නවා. ආ සෝවැති තුනෙන් තම අඳුනාගත්තේ නයා කියලා උපමාවක් මේක. ආන් ඒ වගේ භාවනා කරන යෝගියාට දැන් මේ කාශ්‍රමක සත්‍යය, සරතුමක සත්‍යය, අක්ෂම පූතිමක සත්‍යය ආශ්‍රම සූත්‍රයේ දක්වලා තිනවනේ. ඉතින් දැන් භාවනා කරන යනකොට වැටෙනවා මේ ධාතු කොටස් හතර. එතකොට විදර්ශනා නුවණ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නයගේ සෝවිත තුන දැක්කා වාගේ. ඉතින් අර නය ඇතර විසලා බේරුණා වාගේ පංචස්කන්ධයෙන් එතරට යන්න දැන් ඉතින් මේ සර්ප හතර දෙන අඳුරාගෙන විදර්ශනා නුවණින් දැන් මේ මම මේ වෙලාගෙන ඉන්නේ මේ සර්ප හතර දෙන කිනේ. යන්ද බේරෙන්න ඕන කියලා වුන් දැන් භාවනා කරන යනවා. සම්මසන ඥානේ, උද්‍යප්ප ඥානේ, භංග ඥානේ, බයතපට ඥානේ. ඊළඟට වැටෙනවා ආදීනව ඥානේ. කාම රූප අරූප තුම් භවේම පේන්නේ ආදීනව. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, දුක් විඳිනවා. ඉතින් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, අපා දුක මේවා හොඳට දැන් මේ යෝගයට වැටෙනවා. ආදීනව. ආදීන වැටෙලා දැන් දිවි ලෝකෙ හිතල්ලන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙ යල්ලන්නේ නැහැ. චක්‍රවර්ති රජකම ගැන හිතල්ලන්නේ නැහැ. කාම රූප අරූප තුම්බවෙන් එතරට පණින්නයි දැන් මේ යෝගයට වැටෙන්නේ. ඕන් එතන හිතනකොට නිබ්බිදාව ඇති වෙනවා. කලකිරීම පංචස්කන්ධෙක. සම්පූර්ණයෙන් පංචස්කන්ධේන කලකිරීම ඇති වෙනවා. මේක මොනන්නේම නැහැ. මේකේ දුක් ගොඩක්. ඉතින් ඕන් කලකිරීම ඇති වෙනවා නිබ්බිදාව. නිබ්බිදාව ඇති වෙච්ච හැටි මේක තියාගන්න කැමති නෑ. මුංචතු කම්මතා ඥානේ. පංචස්කන්ධයෙන් මිදෙන්නේ කවද්ද මම රහත් වෙන්නේ? එකවද කියලා පංචස්කන්ධයෙන් මිදෙන්න හිත හිතා දැන් භාවනා කරනවා. මුංචිත කම්මත ඥානෙ. ආන් එතකොට පහළ වෙනවා. ඊළඟට භාවනා කරන පටිසංකා ඥානෙ. පටිසංකා ඥානෙ කියන්නේ ඉස්සල්ලාම ලැබ සාමාන්‍යයෙන් දැන් ප්‍රකට වශයෙන් වැටහෙනවා. අනිත්‍ය හොදට වැටහෙනවා, දුක හොදට වැටහෙනවා, අනාත්ම හොදට වැටහෙනවා. ඒක දැන් පටිසංකා ඥානෙ කියන්නේ. ඊළඟට මේ යෝගියාට ඇති වෙන සංකරුප්පෙක්ඛ ඥානෙ. දැන් නාම රූප දෙක ගැන මැදත්තයි සංකල්පික ඥානෙ. ඒ ඇති වෙටි හැටි මේ යෝගයට ඇති වෙනවා අනුලොම් ඥානෙ. දැන් මාර්ග ඥානෙ ලං වෙනකොට පහ වෙන නෝන. ඊළඟට ලං වෙච්ච හැටි තමයි ගෝත්‍රමෝ ඥානෙ. ප්‍රතඥන ගෝත්‍රයේ දැන් සිඳින්ගෙන යන්නේ. ගෝත්‍රමෝ ඥානෙ. ඒකට කියනවා සම්මත එක් තියෙන ධම්මට්ඨ ඥානෙ, යථාභූත ඥානෙ, චුල්ලසෝතපන්න කියලා. දැන් ඒක කරන යනකොට දැන් මේ යෝගයාට මග්ග ඥානය පහළ වෙනවා. කොහොමද ඇති වෙන්නේ? බවංග, බවංග චලන, බවංග උපච්ඡේද, පංචද්වාරවඥ සම්පටිණ සම්තින ඕත්තපනයි දවන් හිත හතක් පහළ වෙනවා. පළවෙනි දවන් හිතේ මාර්ග ඥානය. දෙවෙනි දවන් හිතේ ඵලේ. අකාලිකයි කියන්නේ කල්යන්නේ නැහැ. මාර්ගය ලැබෙනවා එකම ඵලේ ලැබෙනවා. භාවනා කරන යනකොට සගතදා ගහ මාර්ගයෙන් කාමරාග ව්‍යාපය තුනී වෙනවා. ඉතින් භාවනා කරන යනකොට එදෙනි අනාගාමර කියාම කාමරාග ව්‍යාපාද සම්පූර්ණයෙන් කැඩෙන සංයෝජන පහක් ඉවරයි. තව රූපරාග, අරූපරාග, මාන, උජ්ජත් කියලා තව පහක් තියෙනවා. ඒ පහ රහත් වුණාම ඉවරයි. දැන් ඕන් ඔතෙන්ද යන්න තමයි විඥා විමුක්තිය කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රයේ මේ විදිහට දක්වනවා. ඉතින් අද දින මේ අපේ ගරුතර සද්ධා ලෝක මායිම් පාණන් වහන්සේ තාන්ට පැමිණලා දැන් මේ බණ ටිකක් කියන්න අපට දැනුම් දුන්නා. ඒ නිසා දැන් මේ සාහාර සූත්‍රයෙන් විඥා විමුති නිවන ලබා ගන්න පිළිවෙල තමයි මේ කෙටියෙන් කියලා දුන්නේ. ඒ නිසා ගරුතර මහින් පාණන් වහන්සේලානි ඒ සද්දා ලෝක මහින් පාණන් වහන්සේටත් ඉන්ද්‍රා ලෝක මහින් පාණන් වහන්සේටත් පළමුවෙම මේ පින් අත්පත් වෙලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ගික චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන තමන් වහන්සේලා වතින් පැතූ යම් ඕජයකින් උතුම් අමා මහ නිවන් සම්පත්තියට වඩිනසේක්වා කියලා පින් පෙත් අනුමෝදන් කරන අතර දයාබර පින්කෙත් දෙකක් තමයි අම්මයි තාත්තයි දයාබර මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට මොලේ පාදලන ගුරු දෙවියන් වහන්සේලාට මේ පින් ඒකාන්තෙන් අත්පත් වීමෙන් උතුම් අමා මහ නිවන සාස්සාචර ගැනීම මේ පින් වාසනා වේවා කියලා පින් දෙන අතර සාසන බාරව සාසන සල්පේසාවක මහේසාව තිත්තුන් කෝටියක් දෙවි මණ්ඩලයටත් මේ පින් අයිති වේවා. දෙවියන්ගේ දිවිතරදී භාවයට පත් වේවා. තම තමන්ගේ හත් දෙවි ආරක්ෂා කර දෙත්වා. දෙවියොත් පතන බෞද්ධයන් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පින් එත්තාවතා චම්මේහි සම්ව සම්පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තෝ සම්ව සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්ව සම්පුඤ්ඤ සම්පදං සම්වේ භූතානුමෝදන්තෝ සම්ව සම්පත්ති සිද්ධියා.
හෙත්තාවතාචම්මේහි සම්ම සම්පුඤ්ඤ සම්පදං සම්වේ සක්කානුමෝදන්තු සම්ම සම්පත්ති සින්දියා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංග රක්ඛන්තු ලෝක සාතනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංග රක්ඛන්තු දේතනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංග රක්ඛන්තු මම් පරන්ති ඉදම්මේ ඥාතීනං ඕතෝ සුඛිතාහන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඕතෝ සුඛිතාහන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඕතෝ සුඛිතාහන්තු ඥාතයෝ ඉදම්මෝ සම්ම දුක්ඛා පංචතු මේ සිනේ නිවන් ආමෝද වේ තේසම හේතු වේවා වාසනා වේවා කායින වාචා චිත්තේන පමාදීන මයාගතං අච්ඡං කාමේ බන්තේ භූරි පඤ්ඤතතාවිත ආයේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡං සම්මේධං සම්විට්ඨිං ආකාලික ආයේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡං සම්මේ සංගත ප්‍රතිපන්නානුත්තර හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සදා නිබ්බාන ප